අයිබෝන් අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන මේ ඔබේ වේදිකාව ට්‍රිපල් පී ආරම්භ කරන්න තමයි අදත් සූදානම් ඉන්නේ බොහොම ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා සුපුරුදු ලෙසම මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දර ආරච්චි මහත්මිය අයිබෝන් අයිබෝන් අපි පසුගිය සතියේදී කතා කරානේ මනෝවිද්‍යාඥතුමියනේ ඔන්න හොඳ පෙර පාසලක් තෝරගද්දී අම්මලා තාත්තලා මොනාගෙනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා ඔන්න පාසලක් ගැන තමයි අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් නම් විවාහාරයේ තියෙද්දි අම්මලා තාත්තලා හොඳම ඉස්කෝලයක් තෝරනවා හොඳ නමක් තියෙන ඉස්කෝලයක් තෝරගන්න උත්සාහ කරනවා ඕව තමයි අපිට ඇහෙන්නේ හැබැයි හොඳම ඉස්කෝලයක් කියන්නේ මොකක්ද ඇත්තටම ඔය අත්‍යවශ්‍යම හසිනේ හොඳම ඉස්කෝලයක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වහම වර්තමානයේ හොඳම ඉස්කෝලෙයි අයම් කිසිවිට වඩා දශක දෙකකට ඉතර ඉස්සෙල්ල හොඳම ඉස්කෝලයක් කියන්නේ කයි तमंगे पास එවැනි නමක් තියෙන පාසලක් එදා වැදගත් වුණා. මොකද රැකියාවලද පොළ අපේ ලංකාවේ ඇතුලේ විතරයි එදා තිබුණේ. හැබැයි දැන් ලෝකේ විවෘත වෙන එකත් එක්ක මේ ටෙක්නොලොජි ඒව හරහා අද ලංකාවේ ඉඳගෙන ඇමරිකාවේ ජොබ් කරන කටී ඉන්න ඕන තරම්. ඒතර ගෙදර ඉඳගෙන ජොබ් කරනවා. ඒතර ඒකත් එක්ක රැකියාවලද පොළ ටිකක් විවෘත වෙලා තියෙනවා ලෝකයට නිරවරණ වෙලා තියෙනවා. එතකොට තවදුරටත් අර විදිහේ කන්ටැක්ට්ස් එච්චරම වැදගත් වෙන්නේ නැහැ. අර පාසල ගිහින තනතුරු වල අපේ පාසලේ අයියලා අක්කලා ඉන්නක ලොකුවට දැන් දරුවන්ගේ ජීවිතවලට රැකියාවක් සොයා ගැනීමට බලපාන්නේ නැහැ. මම අන්නේ පදනමේ ඉඳගෙන කතා කරන්නයි හදන්නේ. හොඳයි. මනේ දැන් තුනේ දැන් ඇත්තටම ගොඩක් වෙලාවට කතා කරනවා ඉස්කෝලේ ගියාම ටිකක් හොඳ නමක් තියෙන පාසලකට තමයි තමන්ගේ දරුවා දාගන්න කාමත් අම්මගේ තාත්තලා ටිකක් ආස වෙන්නේ. ඒතකොට මම කොහේ හරි ගියාට පස්සේ තමන්ගේ දරුවා යන්නේ මේ පාසලට කියලා කියන්න සූදානමින් ඉන්නවා. සහ සමහර වෙලාවට මේ වගේ රාජ්‍ය රජයේ ඉස්කෝලවලටනේ මේ රජයේ මගින් පවත්වාගෙන යනු ලබන ඉස්කෝලවලටනේ මේ දැන් එක්කෝ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට පොඩ්ඩක් බර වැඩි කමකුත් ඇවිල්ලා තියෙනවා. මම මෙහෙම දැනගන්න කැමතියි ඔබතුමීගේ. ඔබතුමිය ගාවට එනවනේ පාසල් දරුවා ඕනේ තරම්. දරුවෝ පාසලෙන් ඈත් වෙලාද මේ වෙනකොට? ඔහොස්නේ ඈත් වෙලා තියෙනවා. ඒක අපිට ටිකක් එකත් ඉස්සරහත්මකව තේරුම් ගමු ඈත් වෙන හේතුව අධ්‍යාපනය ගැන තියෙන නිර්වචනයේ එක විදිහකට ටිකක් පටු වෙලා තියෙනවා දැන් වර්තමානයේ. දෙමව්පියෝ ගුරුවරු අධ්‍යාපනය කියලා හිතන්නේ විභාගයක් පාස් වෙන එක. විභාගයක් ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වීම දක්වා අධ්‍යාපන يعني ඒ ඉගෙනුම් ක්‍රියාවලිය වෙන තැනක් විතරක් කියලා පාසල තේරුම් ගතට පස්සේ එතකොට අපි හැමෝම ඉස්කෝලේ යවන්නේ ඉගෙන ගන්න නම් ඒ ඉගෙන ගන්න කාර්යය හරියට උනේ නැතුණාම වෙන්නේ දරුවෝ පාසල නැතුව ටියුෂන් පන්ති වලට යොමු වෙනවා. එතකොට හැබැයි දරුවගේ පෞරුෂ සංවර්ධනයේ අධ්‍යයනයන් ක්‍රමානුකූලව සිදුවන තැනක් හැටියට බාහිර ක්‍රියාකාරකම් ගොඩක් සිදුවෙන අතරේ විෂයබද්ධ අධ්‍යාපනයත් සිදුවෙන තැනක් හැටියට සම්බන්ධතා ඉගෙන ගන්න ක්‍රීඩා විහිදෙන තැනක් හැටියට නම් අධ්‍යාපනය කියන එක දරුවගේ පෞරුෂ සංවර්ධනය කියලා කියන එකට සායක වෙන තැනක් හැටියට පසල තේරුම් ගත්තා නම් ඒක ඊට වඩා වෙනස්. අර නිර්වචනය පොඩි වෙච්ච හින්දා පටු වෙච්ච හින්දා අපි හැමෝම හිතන්නේ පාසල් නොයවා පාසලේ ගුරුවරුන්ගෙන් හරියට ඉගෙනුමක් වෙන්නේ නැහැ. එහෙනම් ඉගෙනුමක් වෙන්නේ නැති හින්දා පෞද්ගලික පන්තිවල ඊට වඩා හොඳට හොඳ දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා පාසල් නොයා මේ ඕලෙවල් පවා දරුවෝ පාසල් නොයා ගෙදර ඉඳගෙන පෞද්ගලික පන්තිවලට යෑමේ නැඹුරුතාවයක් තියෙනවා. දැන් මම හිතන්නේ ඕක පොඩි කාලේට ඇත්තටම මේ सिद्ध विनदेशन संबंधे लघु प्रमुखता
ඕලෙවල් හොඳට පාස් වෙන එක. ඒ නමයක් අරගෙන දරුවා ඕලෙවල් පාස් වෙන එකේ සිහිනේ තමයි දෙමව්පියනේ. ඒතකොට ඒකට වඩාම හොඳ තැනට යොමු කරනවා මිසක් අර මම කියන්නේ යම් පර්සන්ටේජ් එකක් යම් ප්‍රතිශතයක දෙමව්පියන් මේ ක්‍රීඩාවටත් යොමු කරනවා එහෙමයි ඉන්නවා. නමුත් අර සාමාන්‍යයෙන් ගත්තහම තියෙන්නේ මේ විභාගයකට ලෑස්ති වෙන්නේ ඒ විභාගේ පාස් වෙන පාරේ යන දරුවට වඩා හොඳට පන්තියෙන් ඒ විෂය කරුණු ලැබෙන තැනට යොමු කරන ගතිකයක් තියෙනවා. හොඳ පාසලක් කියලා කිව්වහම අපිට මෙන්නේ එතකොට අර හොඳ ගුරුවරු උගන්නන තැනක් කියලා තමයි අපි රුළුට එන්නේ. හැබැයි අපිට දෙමව්පියට අමතක වෙනවා ඇත්තටම හොඳ පාසලක් කියන්නේ මොකද්ද? يعني දරුවට බොහොම සමබර පෞරුෂයක් ගොඩනගා ගන්න අවස්ථාවක් ගොඩනගන තැනක්. ඒක ඒක අවකාශයක්. එතකොට ක්ලාස් රූම් එකක් කියලා කියන්නේ හොඳ ගුරුවරයෙක් අර ළමයි 40ක් 30ක් 40ක් 50ක් මැද්දේ ඒ සම්බන්ධතා ගොඩනගන තැනක්. එහෙම නැතුව අර මේ විෂය ටික අහගෙන ඉඳලා නෝට් එකක් අරගෙන විභාගයකට ලියන තැනක් නෙවෙයි. ඒතොර ඒ පාසල දැන් අපිට හොඳ පාසලක නම් ඒ දරුවන්ට විවිධ ක්‍රීඩාවන් වලදී මේ හැකියාව ඒ වගේම විවිධ සමිති සමාගම් ඒ කියන්නේ විවිධ ලරුවන්ගේ දක්ෂතා වෙනස් ඒ දක්ෂතාවන්ට ගැළපෙන ක්‍රියාකාරීත්වයන්ට යන්න පුළුවන් අවස්ථාව තියෙන්න ඕනේ. ඒ වගේම අපි හිතමුකෝ ඉෂේකම හොඳ يعني අපිට මුතු පරිශ්‍රණියන් වල නියුතු වෙන ඒ වගේම හොඳ සම්බන්ධකම් එහෙම නැත්නම් හොඳ අපිටමකෝ හොඳ පරේෂණාත්මක චාරිකා යන තැනක් එහෙම හොඳ සම්බන්ධතා හොඳ ගුරුවරු හම්බෙන තැන ඒ වගේ එහෙම තෝතන්නක් වෙන්න ඕනේ පාසල කියලා කියන එක. ඒතකොට ඒක තියනවද කියලායි බලන්න ඕනේ. ඒක තියහසිනේ ගොඩාක් අය දැන් හොඳ නමක් තියෙන පාසලවල මේ සිළු දේවල් තියෙනවා. ඒතකොට එතෙන්දි තියෙනවා විශේෂයෙන් තමයි දරුව තීරුම් අරගෙන දරුවට ගැලපෙන පාසල තෝරනවා කියලා කියන වෙනම දෙයක්. दक्ष विशेष धरवे समहर धरवे समाज क्रियाकारी दक्ष विविध धरवे पौरुष स्वभाव पासल तोर गोरागन ඇත්තටම අපිට පුංචි කාලේ ඉඳන්ම තේරෙන ඕනේ දරුවා බොහොම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට නැඹුරු දරුවෙක්. එයා ටිකක් දඟයි. එයා ටිකක් වැඩ කරන්නේ, කියන්නේ එක තැනක ඉන්නේ නෑ. වැඩ කරන්න ටිකක් අකමැති දරුවෙක් කියලා. ඒතකොට දැන් එවැනි දරුවෙකුට හොඳයි දැන් ওই වගේ ওই කියන පාසල. ඒතකොට එයාට යාව මුණ, එයාව හමු වෙන්නේ කියන සමාජශීලී. ඒතකොට එයාට යාව මුණ ගැහෙනවා. තමන්ට තමන්ව මුණ ගැහෙන මේ ක්‍රියාවලියක් මෙතන තියෙනවා. එයාව මුණ ගැහෙන්න හොඳයි අර වගේ තමයි. හැබැයි සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ ඉගෙන ගන්න විතරමයි දක්ෂ. හරි එතකොට ඒගොල්ලන්ගේ පෞරුෂය ගත්තාම ඒගොල්ලෝ හරි වැහුණු තනියම ඉන්න කැමති එක පුංචි කාලෙම ඉඳා දක්වනවා. හරි එහෙම ළමයිකට සමහර ලාවට අර ලොකු පාසලක් නමගිය පාසලක් වැඩක් නැහැ. එයාට එයාව තේරුම් ගන්න එයාට ඉඩකඩ දෙන්න මොකද එහෙම ළමයි තනියෙන් සමහර ලාවට ඉගෙන ගන්න. එතකොට එයාට අර නම වැඩක් නැහැ දැන්. සමහර ළමයි ඇස මගේ ඉස්කෝලේ මේ ඒ ඉස්කෝලේ කියලා කියන්නේ. ඊළඟට ඉස්කෝලේ අදාළ නැහැ. අර අපි දුමුක දැන් සමහර මිනිසුන්ට අපි පදින වාහනේ බ්‍රෑන්ඩ් එක අදාළ නැහැ. සමහර අයට එන්ජින් එකයි රෝද අතර ඇති වුණාම ඇති. හරි එතකොට දැන් එහෙම කෙනෙකුට දැන් දරු අපිට වැදගත් වුණාම ඉස්කෝලේ නම දරුවට වැදගත් නැත්නම් අපිට ගුඩා කාලෙම තේරෙනවා. අපිට ගුඩා කාලෙම තේරෙනවා එයාට අර මහා පාසලකට දැම්මාම එයා ඒ පාසලේ අතරමං වෙනවා. එයාට යව හමු වෙන්නේ නැහැ ඒ පාසලේ. ඒතොර ඒ පාසලේ තියෙන සමාජ ඒ කියන්නේ සමාජය තුළ තියෙන තරඟකාරීත්වය දරුවෝ අතර ගිහිල්ලා ඒ ගුරුවරු අතර යම් තැනක් අවබෝධයක් දරුවට දරුවෝ පේන්නේ නැහැ අතරම පාසලට. ඒතොර එතෙන්දී දරුවා කවුරුත් නෙවෙයි වෙනවා. ඉතින් ඒ වගේ දරුවෙකුට සාමාන්‍ය පාසලක එයා කොහොමත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ එයා ඉගෙන ගන්නේ සමාජයට තනියෙන්. එයාට ඒ අදාළ දැනුම් අපිටම ඉන්ටර්නෙට් එකෙන් හරි කොහොමද දෙනවා නේම තනියෙන් හොයාගෙන දරුවෝ. ඒතොර ඒ දරුවට තනියෙන් ඒ වගේ පොඩි පාසලක් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් හරි අපි මේ කතා කරන්නේ මේ සාමාන්‍ය O level A level වෙනකොට තමයි දරුවෝ මේ පන්ති යන්න ටියුෂන් යන්න පටන් ගන්න. අමතර පන්ති වලට යොමු වෙන්නේ. එතකොට ඉස්කෝලේ නැතුව කට් කරනවා මේවා කියලා. එතකොට ඇත්තට මේ දරුවන්ට යාළුවෝ හම්බෙන එක හරි. ඒ වගේ දේවල් වලට ටිකක් නිදහසේ ක්ලාස් ඉස්කෝලේට වැඩි ටිකක් නිදහසේ ඉන්නේ ක්ලාස් යනකොට. ඒ දෙත් හරි. හැබැයි මේ බාහිර ක්‍රියාකාරකම් විශේෂ අමතර ක්‍රියාකාරකම් අහිමි වීම
කොච්චර දුරට ඒ දරුවන්ට බලපානවද මනෝවිද්‍යාන්තමෙන්? මම නිසලාෂෙන් බලපන අහසෙන් දැන් හිතන්නකෝ දැන් ස්පෝර්ට්ස් මීට් එකට ගියාම දැන් මේ මම උදාහරණ ස්පෝර්ට්ස් මීට් වලට ගියාම ළමයෝ කී දෙනෙක්නම් ළමයි කවන්ත දානවද? ඒ ඒ අවුව දරාගන්න බෑ ඒ මහන්සි දරාගන්න බෑ මම හිතන්නේ සාපේක්ෂද කියලා. අපේ කාලේ අහම්බෙන් එක්කෙනෙක්ගේ සමහරවල් එක්කෙනෙක්ව කාන්ත දෙන්නේ නැහැ. හරි දැන් එක විදිහකින් අර අපි පොතට පාඩම් කිරීම පදනම් කරගෙන ළමයා ඒක වටේ යනකොට දරුවගේ ශරීරය සොයාගෙන යා මේ ක්‍රියාවලිය අතහැරලා තියෙනවා. ඒතොර ඒක එකක් අපි දකින දෙයක්. එතකොට ඒ වගේම අපිටමකෝ අපිටම අපි ගෙදරක පාඩම් කරමු තැනම වුණාම ඒගොල්ලන්ට බෑ ඒක විදිහකට දරා ගන්න අර සමාජ සම්බන්ධතා ටික නැති වුණාම පොඩ්ඩට කඩා වැටෙනවා. දැන් ඊට වඩා අර ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරලා එහෙම නැත්නම් විවාද කණ්ඩායමකට දීලා එතනට ගිහිල්ලා තරංකාරීත්වයේ හිත රිදෙන එක ඒ දේවලුත් දරා ගන්නවා. ඒතර ඒ දරා ගැනීම නැහැ. ඒතකොට අපේ ශරීරය දරා ගන්න පුළුවන් බැරි ශරීරයක් කියලා තියෙනවා. ඒ වගේම අපි මේ චිත්ත වේගිකව ගත්තත් අපි මානසිකව ගත්තත් දරා ගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙලා තිනවා. ඒ අර ඒව හැදෙන ක්‍රියාවලිය අපි අවතක්සේරු නැතුව යනවා. ඔව් දැන් බැලුදු මේව දරා ගන්න බෑ. ඒතර ඒ ඒ ක්‍රියාවලිය අපි අවතක්සේරු කරලා තිනවා. අපි දැන් දරුවෙකුට ඒක අවශ්‍ය නැහැ කියලා. මම දෙමව්පියන්ගෙන් අහන්න අහසයන් ඉන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔබ දැන් ඔබත් ඕ ලෙවල් කරලා ඇති. ඔබත් ඒ ලෙවල් කරලා ඇති. ඔබත් ඩිග්‍රී එකක් කරලා ඇති. හැබැයි ඔබ දැන් මේ ගෙවිමින් ඉන්න ජීවිතේට වැදගත් වෙන්නේ එක සර්ටිෆිකේට් එකක්ද? ඒ ඉගෙනගත්තු විෂයන්ද? එහෙම නැත්නම් ඔබ ජීවිතේ ඒ ප්‍රශ්න වලට මූණ දීපු ඒ යාළුවත් එක්ක හිත රිදිච්ච රණ්ඩු වෙච්ච එහෙම නැත්නම් අපි වේදනාවට පත්ලා දරා ගන්න බැරි ඒව දරාගෙන අපි ගුණනගකතු පෞරුෂයේද ඒ බාහිරව ක්‍රියාකාරීත්වයේද දැන් මේ ජීවත් වෙන්න ජීවිතේට වැදගත් වෙන්නේ විශේෂ අරිගෙනගත්තු විශේෂන් ටිකද? ඒතර විශේෂන් ටික අවශ්‍යයි. මොකද ඒක අපි මේ සිස්ටම් එකට මේ රැකියාවක් කරන රැකියාව වෙළඳපොළට වෙන්න පුළුවන් අධ්‍යාපනය ලැබන කියන සිස්ටම් එකක් තියෙනවා ව්‍යුහයක් තියෙනවා. ඒ ව්‍යුහයට අවතීර්ණ වෙන්න අවශ්‍ය කාරණයක් විතරයි මේ විභාග කියලා කියන්නේ. එහෙම නැත්නම් ජීවිතයට අවතීර්ණය වෙන්න ජීවත් වෙන්න ඒකට අවශ්‍ය කාරණේ තමයි අර සියලුම අනෙකුත් බාහිර ක්‍රියාකාරකයන් ඇතුළු ඒ සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය. ආකාරය. දැන් මනෝවිද්‍යාවේ මොනව කියාගෙන යනකොට මට මතක් වුණේ සමහර වෙලාවට අම්මලා තාත්තලා කියනවනේ පුංචි මේ පහවසරේ පැටවුන්ට පුතේ ශිෂ්‍යත්ව කොහොම හරි මෙච්චර ලකුණු ගාණක් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාට හොඳ ඉස්කෝලේකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට හොඳ ඉස්කෝලේකට කියන්නේ නම සහිත මම හිතන්නේ හොඳ ඉස්කෝලයක් කියලා කියන්නේම නම තමයි. ප්‍රසිද්ධ නමක් සහිත ඉස්කෝලේකට තමන්ගේ දරුවව දාගන්න ඕන. පුෂ් කරනවා. ඉතින් මේ ලකුණු 190 දැන් ළමං හිතන 190 95 එහෙම නෑනේ හොඳ ඉස්කෝලයක් කියලා කියන ඉස්කෝලවලට. ඉතින් පුෂ් කරනවා මේ දරුවව. දැන් මේ අම්මලා තාත්තලාට අපි පොඩි වචනයක් කිව්වත් වන විද්‍යාන්තුමනේ මට හොඳටම මතකයි. මම මගේ පුංචි කාලෙම ශිෂ්‍යතිලා අයපාසෙච්ච ළමයි හිටියා. ලොකු ළමයි. ඒක ලොකු ඉස්කෝලෙට ගියා ඒගොල්ලෝ. එතකොට ඒ ගිහිල්ලා ඒ ළමයි බලාපොරොත්තු වුණු මට්ටමින් පර්ෆෝම් කරේ නැහැ අධ්‍යාපනිකව. එතකොට ඒගොල්ලෝ ජීවිතේ එක විදිහකට දැන් අපි දුන්නෝ ගම ඉස්කෝලෙක ඉඳන් කොළඹ ඉස්කෝලෙකට ගියපු හැටියේ ඒ අර කොළඹ තියෙන වයිවර්ණ ලෝකයේ ඇතුලේ අතරමං වුණා. එතකොට දැන් මට එන සිදුවීම් බැලුවාම මට පේනවා ඒගොල්ලෝ ඒ තැන්වලට ගිහිල්ලා කුඩා වෙනවා. ඒ කියන්නේ අපි දුක දැන් නගරේ හැදිච්ච දරුවෝ ටිකක් අපි කියද සමාජශීලී බය නැහැ ලෝකෙට හැඩ ගැහිලානේ දැන්. ඒතර ඒගොල්ලෝ අතරට ගිහම මේ ගමෙන් එන පොඩි දරුවා අපි දුමු අර්ධනාගරික වෙන දරුවා ඒගොල්ලෝ ගණන් ගන්න. ඒතර අර ඒතර ඒගොල්ලන්ට තනක් නැතිලා යනවා. ඒතර ඒගොල්ලන්ගේ පෞරුෂ කණ්ඩායමකට ඒක ලක් වෙනවා. ඔව් ගමේ ඉද්දී කියන්නේ හොඳ තැනක ඉඳලා ලස්සන හිටමු. මේක ඔලෙවල් වෙලා දැන් අපි දුමුකෝ සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය පෙළ ලියලා ගියලා වයින් තවත් වැඩි. ඒක මොකද කරු තරුන්නේ පටන් ගත්ත විතරයි. ඒ තරුණයාගේ අර ඉස්කෝලේ හොඳට චයින් වෙච්ච හොඳට ගුරුවරු ගණන් ගත්තු ළමයා අතෙන්ට ගියාට පස්සේ ඊටම සාමාන්‍ය කවුරුත් ගණන් ගන්නේ දරුවෙක් බවට පත් වෙනවා. ඒතර අර අතන හදි සමාන නායකයෙක් අර ඉස්කෝලේ හැමෝම ටිකක් ලකුණු දීපු බලන් හිටපු දරුවෙක්. ඒ දරුවා කවුරුත්ම ගණන් ගන්නේ නැහැ අර අලුත් පාසලේ අපි දුව හොඳම නමක් තියෙන පාසලේ. ඒතර එයා පෞරුෂ ඛණ්ඩණයකට ලක් වෙනවා. එතකොට සමහර වෙලාවට මට හිතෙනවා ඒ පෞරුෂය පරිස්සම් කරන එක වැදගත් විභාගයක් පාස් වෙන. ඒතර දක්ෂ දරුවෝ විභාග අවුල් කරගන්නවා. ඒ මානසික කඩාවැටීම ඒ දේවල් දරාගෙන අර තමන්ගේ හිත එකඟ කරගෙන යම් අරමුණකට තමන්ම මෙහෙව ගන්න බැරි කම නිසා. එහෙනම් හරි අපි
අපි අදමෝපියෝ අර රැල්ලර තීරණ ගන්න හොඳ නැහැ. අපි දම අපේ දරුවා තේරුම් අරගෙන ඒ දරුවට අදාළව තමයි හොඳ පාසල කියලා කික තීරණය කරන්න ඕනේ. අපි තුමුකෝ ක්‍රීඩාවෙන් ඉතාම උසස් දරුවෙක් ඉන්නවනම් ඒතර හොඳ පාසලක් ගියාම එයාට අවස්ථාවන් වැඩි වෙන්න පුළුවන්. ඒතර එහෙම තීරණයක් ගත්තර කමක් නැහැ. මොකද ඒ ක්‍රීඩා වලට ගිය ළමයිගේ පෞරුෂයක විදිහකට අර වෙන විදිහකට ගොඩ නැගිලා තියෙනවා. එහෙම නැතුව ටිකක් අර දරා ගන්න පොඩ්ඩක් හැකියාවකුත් ලැබිලා තියෙනවා. ඒතර එහෙම නැතුව ෂයින් වෙන්න, ඒ කියන්නේ විශේෂ දක්ෂතා අඩු දරුවෙ අධ්‍යාපනයේ විතර තීජ දරුවෙ කගේ පාසල මාරු කරනවා නම් චුට්ටක් හිතා. ඒතර එයාට අතන්ට ගිහලා ෂයින් වෙන්න බැරි වෙන්න පුළුවන්. වගේ ඉංග්‍රීසි දැනුම. සමහරවිට අර ඒ පාසලේ ඉංග්‍රීසි දැනුම වැඩි දරුවන්ට. එතකොට මේ පාසලේ යන අපි තුමු ගුඩා පාසලක ගියොත් එයාගේ ඉංග්‍රීසි දැනුම අඩු වෙනවා. එතකොට පොඩි හීනමානකටත් මේ දරුවෝ පත් වෙනවා, ලක් වෙනවා. එතකොට අර ඒ සියලු දේ බැලුවාම අපි හොඳ නරක, හොඳ පාසල් නරක පාසල් කියලා නිකන් සාමාන්‍යකරණයට ලක් කරන්නේ නැතුව තමන්ගේ දරුවෝ හොඳට තේරුම් අරගෙන ඒ දරුවට ගැළපෙන පාසලයි. දරුවගේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන් පාසලක්, දරුවගේ දක්ෂතාවය විකසිත කර ගන්න පුළුවන් පාසලක් කියලා කියන එක තමයි දෙමව්පියෝ හිතන්න ඕනේ. හොඳයි නැත්තම් වෙන්නේ සමාජයට ප්‍රසිද්ධයි කියන පාසලකට ගියාට පස්සේ ඒ දරුවගේ දක්ෂතාවය කියන එක සමාජයට නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. ඒත් එක්කම අහන්න ඉතල මනෝවිද්‍යාවතුමින් දැන් ওই ඩිසිෂන් එක අරගෙන දරුවාව පාසලකට එවලා ඔය ප්‍රශ්නෙට මූණ දෙන පිරිසක් ඇතින් දරුවෝ වෙන්න පුළුවන්, අම්මලා තාත්තලා වෙන්නත් පුළුවන්. මොකද මේ වෙලසරහන දරුවොත් බලන බව අපි දන්න නිසා අපිට ලැබෙන ප්‍රතිචාර වලින් සහ එන ප්‍රශ්න වලින්, ඒ නිසා මේ වගේ ප්‍රශ්නකට මූණ දීලා ඉන්නවා නම් දරුවෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, මුන් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? දැන් පාසලට දාලා ඉවරයි. ඇත්තටම සමහර ලාට ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ නැහැ. ගොඩාක් ළමයි ඒගොල්ලෝ කියනවා ඉස්කෝලේ යන්න බැහැයි කියලා. මොකද ඉස්කෝලේ ගියාම තමන්ට තමන්ව නැති වෙලා යනවා. එතකොට එයාට එතන ගිහිල්ලා ඉන්න බැහැ. දැන් බොහෝ විට අදමෝපි කියන්නේ ළමයා රණ්ඩු කරලා ඉස්කෝලේ යවන්න හදනවා. හරි. දැන් ඕ ලෙවල් කරපු ළරුවෙක් නම් ඒ ලෙවල් කිරීමේ අවස්ථාව වෙන වෙනමත් හැදිලා තියෙනවා. يعني ඒ ලෙවල් ඒ කියන්නේ ටියුෂන් වලින් කරගෙන යන්නත් හැකියාවත් ලැබිලා තියෙනවා. ඒතර ළමයාව හොඳට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ දරුවට වැඩ වලින් වැටිලා නැහැ. හැබැයි මානසිකව වැටලා තියෙනවා. එහෙම නැත්නම් මේ මානසික වැඩිම නිසා වැඩවලුනුත් පල්ලයටම වැටලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලම ඔබ කරන්නේ දරුවට ගැළපෙන විදිහ, දරුවට ෂයින් වෙන මොනවා, දරුවගේ යම් කිසි හැකියාවක් මතු කරලා අරගෙන ඒක වටේ එයාගේ පෞරුෂය හදන්න පටන් ගන්නවා. අපි සමස්තයක ඇතුළේ පෞරුෂය හදනවා. දැන් දරුවට ඒකට මුහුණ දිය හැකි පෞරුෂයක් විහදනවා. ඒතොර එයාට අපි හොයලා දෙන්න ඕනේ එයාගේ හැකියාවක්, දක්ෂතාවය. ඒතොර මේ දක්ෂතාවය අල්ලගෙන යා හිමින් සැරේ ලස්සන්ට එයාගේ චරිතය, එයාගේ ගමන යනවා, එයාව ගොඩනගා ගන්නවා. අර අර රණ්ඩු කරලා බැනලා අයියන්නේ නැති අපි මෙච්චර ස්කෝල් එක දාගත්ත, හොඳට ඉගෙන ගත්ත, දැන් අම්මලා කියනවිලා ඔලෙලකන් කිසිම ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. හොඳටම ඉගෙන ගත්ත. දැන් මෙහෙට කරගන්න බෑ. දැන් පාඩම් කරන්න නැහැ. දැන් අවධානය නැහැ. දැන් ස්කෝලේ යන්න බෑ කියලා කියනවා. ඒතර ඒවා හරි ගැඹුරින් හිතන්න දරුවෙක්ට. දරුවගේ අවුලක් තියෙනවා නම් එයාගේ සතුටින් නැවී නම් ඉන්නේ, එයා කොන් එලා වගේ නම් එයාට එළියට යන්න බෑ කියලා කියනවා නම් අනේ කරුණාකරලා බලන්න දරුවත් හොඳ ගැඹුරු සාකච්ඡාවකට ගිහිල්ලා කොහොමද මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ? චෝදනා කරලා අපි මහන්සි වෙනවා, ඔගොල්ලෝයි තේරුම් ගන්න නැති කියලා ළමයාට චෝදනා කරලා කම්ප්ලේන් කරන්න නැතුව තේරුම් ගන්න ඕන නම් තමයි වඩා හොඳ. මොකද හසිනේ හැමසෙම එක එක කේස් එක කියන්නේ එක එක පුද්ගලයාට අනුව මේ ප්‍රශ්නේ වෙනස්. ඒතොර ඒකට අනුව අපේ මැදිහත් විය යුතු ආකාරයත් වෙනස්. පොඩි ප්‍රශ්නයක් මෙහෙම මේ අහන්න හිතන මනෝවිද්‍යාවතුමනේ, දැන් ওই ඉස්කෝලේ අනේක දරුවෝ ඒ ලෙවල් වෙනකොට කොහොමත් නවතිනවා, ක්ලාසස් දානවා, කිසිම ගාණක් නැතුව අමතර පන්ති පාසල තියෙන වෙලාවෙත් අමතර පන්ති තියෙනවා. දැන් කාලේ ඉස්කෝලේ ගුරුවරුන්ට වෙයිද තමන්ගේ දරුවෝ තමන් ගාව තියාගන්න බැරි වෙලාද? මං හිතන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරු මං හැමදාම කියනවාගේ අප්ඩේට් වෙලා නැහැ තරුණ දරුවෝ තියෙනවා. ගොඩාක් ইনফরমේෂන් අතර සැරිසරන මේ දරුවායි මේ අපි කියන්නේ එක විදිහට මේ પરම්පරා ගැටුම විශාල වෙනදටත් වඩා. මොකද අපේ කාලේ අපිට අපේ ගුරුවරුයි අපි අතර තියෙන પરම්පරා ගැටුමට වඩා පරතරයට වඩා වැඩි මේ අලුත් දරුවෝ ගුරුවරු අතර තියෙන පරතරය. මොකද හේතුව ලෝකේ වේගයෙන් වෙනස් වෙමින් යනවා. ඒතර මේ ටෙක්නොලොජි වල මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක තාක්ෂණය අලුත් වෙනවා. නිතර නිරන්තරයෙන් අවුත් වෙනවා. දැන් අපි තුමු මොකද කියන්නේ AI, අපි තුමු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එනවා එකපාරටම. එකපාරට මන්නේ මේ ලෝකයේ තිබුණා, නමුත් මේ ප්‍රචලිත වෙනවා. අපි අතර මිනිසුන් අතරට ප්‍රචලිතතාවේ කතා වෙලා ප්‍රචලිත වෙනවා. ඒතකොට ඒක එනවා. ඒතකොට ඒක විසින් දරුවන්ට කරන දේ. ඒතකොට ඒවට අපි ඈතයි.
අපි තාම අපි පරණ ඕල් ස්කූල් ටයිප් එකකට තමයි අපි පොත බලලා කරුණ හොයන කොට අපිට අපිට පොත සම්පූර්ණ පොතක් කියවන සමහර එක ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. හැබැයි දැන් අපි ප්‍රශ්න ගහුවාම ඒකට අදාළ උත්තරේ දෙනවා. ඒතකොට මේ උත්තරේ විවිධ විවිධ පර්ස්පෙක්ටිව් විවිධ කෝණෙන්ගෙන් ගන්නත් අපිට පුළුවන් AI උපකරණ. ඒතකොට එහෙම ලෝකෙක ගුරුවරයා පරණ නම් අර ඒ සම්බන්ධතාවය පාලම ඒ කියන්නේ දැනුමත් එක්ක ලෝකෙත් එක්ක සම්පාලම හදන්න බෑ ගුරුවරයා. එතකොට අපි හිතමු දැන් ලෝකේ වෙනස් වෙලා නම් ඒ වෙනස් වෙච්ච ලෝකයටනේ ගුරුවරයා පාලම හදන්න ඕනේ. එතකොට ගුරුවරයා පල්ලේ අලුත් ලෝකෙ මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට ළමයින්ට සිද්ධ වෙලා දෙන ගුරුවරයාට මේ ලෝකෙට පාලමක් හදලා දෙන්න හදන්න. එතකොට අර ඒ අර ගුරුවරයාට තියෙච්ච ඒ ගෞරවය එතකොට නැතිලා යනවා. එයාගේ අර විශාලත්වය ගුරුවරයෙක් කොහොමද විශාල කෙනෙක් ඉස්සර. ඒ එයා ගුරුවරයා ළමයි ඉස්සර පොඩි වෙලා තියෙනවා දැන්. ළමයින්ගේ ලෝකය ඇතුළේ. එතකොට අර අර තව දුරටත් අර මේ මේ ගුරු හොඳ ගුරුවරයෙක්ගෙන් දරුවගේ ජීවිතයක්ම වෙනස් වෙනවා කියලා කියන කාරණේ වෙනස් වෙලා තියෙනවා. මට මට පොඩි උදාහරණයක් මගේ පෞද්ගලිකව තියෙනවා දැන්. මගේ පුතා ටිකක් වෙනස් ඉදිරි හිතන කෙනෙක්. ඉතාලම දැන් තනියෙන් කියවන කෙනෙක්. තනියෙන් ලෝකේ වාගෙන යන කෙනෙක්. එයා ගරු කරන ගුරුවරියක් කියන්නේ. එයා අතිශය ඒ කියන්නේ එයාට එයා පුදුම ගෞරවයක් එයාගෙන තියෙන්නේ. එයා එයා කියන ඒ මගේ ගුරුවරිය ඉතාලම පළල් ලෙස ලෝකේ දැකපු කෙනෙක්. එයා හිතනකොට එයාත් ලෝකය ගැන ඉගෙනගෙන ඉනකොට ඒක හොඳ සාකච්ඡාවක් උපදිස්සම පන්තියේ තිබුණා. එයාව තේරුම් ගන්න තැනක්. ඒ ලොකු කියන්නේ ලොකුවට ජීවිතේ දකින්න කෙනෙක් හිටියා. ඒ විශාල පුද්ගලයෙක් එතන හිටියා. මම තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ ගෞරවේ. අනේ විශාල කෙනා නෑ. විශේෂයෙන් තරුණ දරුවෙක්. තරුණ දරුවෙකුට. ඒ කියන්නේ විශාල පුද්ගලයෙක් එතන ඉන්න විශාල ලෝකය ගැන දැනුමක්. කියන්නේ අපි විශේෂ ඒ ඉගොන්න විශේෂ ගැන විතරක් නෙමෙයි. ඒ විශේෂ අමතරව විශාල ලෝකයේ ගැන දැනුමක් මේ අද සමාජයේ ගැන මේ වෙමින් තියෙන දේ ගැන ලොකු කියවීමක් තියෙන ගුරුවරයෙක්. අන්නේ ගුරුවරයෙක් නැතිලා තිනා. ඒතර අර දරුවට පාසලට යන එක්සයිට්මන්ට් එකක් නැහැ. ඒ අර ගිහිල්ලා අර Tamanට උත්කර්ෂණ නැංගිලා යමක් කතා කරලා Tamanට ජීවත් වෙනවා කියලා දැනෙන පරිසරයක් නැතිලා තිනා. සා සමහර වෙලාවට මම හිතන්නේ අපිට ඉස්කෝලේ ගියපද අපිට හිතන්න පෞද්ගලික අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා කියලා. සමහර වෙලාවට අපේ මේ ආර්ට් කරපු ටීචර් වෙන්න පුළුවන්, සංගීතේ නැටුම් කරපු ටීචර් වෙන්න පුළුවන්, සමහරට පන්ති භාර ටීචර් වෙන්න පුළුවන්. අපිට තිබුණා ගිහිල්ලා හරි කතා කරන්න පුළුවන්. අම්මට තාත්තට කියන්න බැරි සමහර දේවල් ගුරුවරුත් එක්ක සමහර වෙලාවට කියන්න පුළුවන්කම තිබුණා යාළුවත් එක්කත් කියනට වැඩිය. ඒ සම්බන්ධතාවයක් ටිකක් ගිලිහෙමින් ගිහිල්ලා නේද? ඒක හසිනේ අපි රටක් හැටියටම පටු විදියට හිතද්දී ඒ රටේම කොටසක් වෙන ගුරුවරු තනියෙන් ඉන්න බෑනේ. ඒතකොට ඒ අර විශාල ගුරුවරයව දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙමව්පිය රටක්. එතකොට අර අධ්‍යාපනයේ විතර දෙන විභාගයට ફોකස් කරපු දරුවට බැනලා හරි කොහොම හරි කරලා දරුවට සම්බන්ධයක් ගොන්න ගන්න කරන වෙනුවට විභාගයේ පාස් කරවලා මම මෙච්චර දරුව පාස් කරා කියලා කියන එකෙන් Tamanට යම් කිසි වෙළඳපොළක් ගොඩනගා ගන්න හදන ගුරුවරු තමයි බහුල. එහෙම නැති ගුරුවරු තියෙනවා ඕන තරම් ඇති. නමුත් බහුල අර Tamanට වෙළඳපොළක් හදා ගැනීම වෙනුවෙන් දරුවව විභාගේ පාස් කිරීමට යොමු කරන ගුරුවරු. ඒක තමයි අපේ කේත වාචකය. හොඳයි වන විද්‍යාඥයනි වැඩසටහන අවසන් කරන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඔබතුමගෙන් අහන්න හිතුණා. දැන් අපි හොඳම පාසලක් තෝරගන්න එක ගැනනේ කතා කරේ. එතකොට දරුවෙක් තමන්ගේ ජීවිතේ ඔබතුමිය හැමදාම කියනවා වගේ අකුරු ලියන එක මේ এডুকেෂන් සිස්ටම් එකටම තල්ලු කරන එක විභාගෙටම තල්ලු කරන එක අරෙන්න ඒ දරුවාට පාසල ඇතුලේ හොයාගන්න දේවල් ගැන ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට මෙන්න මේ දේවල් මේ දරුවන්ට දෙන්න කියන එක ගැන වචනයක් කියමු. අතරම අද අපිට ටෙක්නොලොජිකල් අස්සන්ට පාවිච්චි කරන්න පුළුවන් ළමයාගේ ජීවිතේ අනාගතේ විශාල කරන අනාගතේ දිහා ලොකු විදිහට බලන්න ලෝකෙ දිහා ලොකු විදිහට බලන්න හොඳට ඒගොල්ලන්ට අපිට බැරිද ඒ කියන්නේ අධ්‍යයනය කිරීමට ආසා කරවන්න එකක්. ඒතර අධ්‍යයනය කිරීමට ආසා කරන නම් පොඩි මාතෘකා ටිකක් දීලා ඒගොල්ලන්ට හොයාගෙන එන්න කියලා කියන්න කණ්ඩායම් වලට කඩලා ඔයගොල්ලන්ට මෙන්න මේ ටොපික් එක ඔයගොල්ලන්ට අපි උගන්වනවා වෙනුවට ඒගොල්ලෝ හොයාගෙන යනවා. ඊට පස්සේ ඒ කණ්ඩායම් අතර සාකච්ඡාවක් කියන ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන මේ විශේෂ දක්ෂතා හඳුනගෙන ඒ දක්ෂතා ගොඩනඟ ගන්න පුළුවන් අවස්ථා තෝතැන්නක් බවට පත් කරන්නේ. එතකොට වෙනදරත් වඩා කියන්නේ ක්‍රීඩා බාහිර ක්‍රියාකාරීත්වයන්ට කියන්නේ ක්‍රීඩාවට දක්ෂ ළමයි ඉන්න පුළුවන්. මියුසික් නැටුම් වලට දක්ෂ ළමයි ඉන්න පුළුවන්. චිත්‍රාංගනේ ඒගොල්ලන්ට ඒකෙන් යමක් සංවිධාන හැකියාව ඇති කරලා සංවිධානය කරන්න පුළුවන් තැනක් බවට පත් කරන්න. මම කියන්නේ මේ තාක්ෂණය අපි තාක්ෂණයට බැන බැන ඒකින් ගලවන්න හදනව වෙනුවට වඩා ප්‍රායෝගිකව ලස්සනට මේ තාක්ෂණය තමන්ගේ අනාගතය ලස්සන කරගන්න උදව් කරන්න. කියන්නේ තාක්ෂණයට ලස්සන සම්බන්ධ කරවන්න පුළුවන් මේ දරුවන්ට.
අන්න එහෙම කරන්න පුළුවන් නම් උගලන්ට ඒ දරුවොත් එක්ක ආදරණීය සම්බන්ධයක් ගොඩනගන්නත් පුළුවන්. ඒ දරුවන්ගේ අනාගතේ ලස්සනට එළිබෙලි කරලා දෙන්නත් පුළුවන්. හොඳයි අපි විශ්වාස කරනවා අද අපි කලින් වැඩසටහනෙන් කතා කරා වගේ පෙර පාසලක් තෝරගන්නේ කොහොමද තමන්ගේ දරුවගේ අනාගතේ හරිම පෞරුෂවත් දරුවෙක් ගොඩනගන්න කොහොමද පෙර පාසල තෝරගන්නේ වගේම පාසල හොඳ පාසලක් වෙන්නේ මෙන්න මේ විදිහට මනෝවිද්‍යාඥතුමිය කියපු කරුණොත් එක්ක ඒ නිසා ඔබේ දරුවගේ අනාගතය වෙනුවෙන් මේ වගේ ආයෝජනයන් කරද්දී එක වතාවක් නෙමෙයි සිය වතාවක් හිතන්න හොඳම පාසලක් කොහොමද තමන්ගේ දරුවට තෝරලා දෙන්නේ කියලා. ඉතින් අදට අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ. අද ගිහින් එන්නම්. ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට බෙහෙවින්ම ස්තුතියි මනෝවිද්‍යාඥතුමියනි. සුබ සතියක්.